Life Coach Udaya Devamulla Samagin. Shubha Davasak. Mage langata visheshayenma prema sambandhata iri teluwama binda wetunama kada helunama jeevithe manasika peedanata lakwicha pemmathun pemmathiyan enawa. Mama ehema punchi udaharanayak kiyanna. E dedena tava tika davasakin vivaha wenna inne. Eka kochchera sthirada kiyala kiyenawana දැන් නැකතුත් බලලා හැබැයි ගිය සතියේ දෙන්නගේ අතර ඇතිවෙච්ච බහිම්බස්වීමක් එක්ක දෙන්නට දෙන්න ගැන ලොකු ඩිසඇග්‍රීමන්ට් එකක් නොඑකඟතාවයක් ඇති වෙලා ඔවුන් මාව මුණ ගැහෙන්නවා මම තනි තනිවම දෙදෙනව එකට තබලත් ඔවුන් දෙදෙන සමග කතා කළා ඔබ අහලා තියෙනව නේද අර ඉවුරුතලා ගංගා බැස යනවා මහතතලා ඔබ ඉවතට යනවා කියලා මිල්ටන් මල්වරච්චිගේ ගීතයක් මම මේ ශිරසින් හිතන්නේ කියලා ඔබට යෝජනා කරන්නේ ඔබ විවාහයට පෙරත් දෙදෙනා අතරේ මත ගැටුම් අකණ්ඩව යන ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නේ ඔබ හිතනවාද විවාහයෙන් පස්සේ තත්ත්වය වෙනස් වෙයි කියලා අපි ඕනම දෙයක් කරන්න ඕනේ සතුටු වෙන්න සතුටු වෙන්න බැරි නම් ඒ දෙක කරලා වැඩක් නැහැ සංස්කෘතියට සමාජයට අම්මා අප්පච්චිට නීතියට අපි අවනත උනාට වැඩක් නැහැ අපි අපිව තේරුම් අරගෙන නැත්නම් දැන් අර යුවල විවාහ වෙන්නට යන්නේ. නමුත් හැම වෙලාවකම දෙන්න හම්බුනොත් ඒ පෙම්වතිය මට කියනවා මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරගන්නවලු. ඒ දැන් කරන්න දෙයක් නැහැ නේ සර්. ගෙදර දන්නෝ වටේ පිටේ දන්නෝ දැන් අපි නැකතුත් බලලා තියෙන්නේ. මම ඇය සමග සහ ඌ සමග දීර්ඝ වශයෙන් කතා කරා. ඒ කතාව ඔබට නොකිය මම ඔබට යෝජනාවක් කරනවා. කවුරු දැනගත්තත් කවුරු කිව්වත් මොන නැකත් වෙලාවන් දාගත්තා ඉන්විටේෂන් කාඩ්ස් වෙඩින් එකේ බෙදලා තිබ්බා හැබැයි මතක තියාගන්න ඔබ අනිකස් සමග විවාහ විය යුත්තේ ඔබගේ හිත 100%ක්ම අනික සම්බන්ධයෙන් පිරිලා නම් විතරමයි ඒක ඔබට දැනන ඔබගේ papu නිකන් අඩියක් විතර ඉස්සරහට පිම්බිලෙවිල වගේ දැනනවා නම් හිතේ ඒ කියන්නේ ඔබට ඔබගේ අනික සමග අතිනත ගන්න තුරුළු වෙන්න එකට ජීවිතේ අරගෙන යන්න අවශ්‍ය සියලුම සුදුසුකම් තියෙනවා. එහෙම නැත්නම් ඔබගේ හිත ඇකිලිලා නම් වෙනහළු ඇකිලිලා නම් හුස්ම ඉහළ පහළ යන්නේ හරි වේදනාවෙන් නම් සංස්කෘතියටවත් නීතියටවත් නැත්ද හිත මුතුරන්ට අම්මට අප්පච්චිටවත් වුණ නිසා ඔබගේ මේ වෙනහළු තව තවත් අකුල ගන්න ද ඔබ මේ හදන්නේ. ඒ වුණාට බෑනේ ඉතින් හැමෝම දන්නවනේ මොනවද? මොනවද ඔබ ගැන හැමෝම දන්නේ? ඔහොම වෙලා තියෙන ඔබට විතරද? හැමදාම මහදතලා ඔබ ඉවතට යනවනම් විවාහ වුණ පස්සෙවත් ඔබ හිතනවද ඔය මහද සත්පොයි කියලා. ඒ අපි පුරුදු වෙච්ච පුරුදු විල හැමදාම අරගන්න එක්කන හැමදාම අරගන්නවා. ඒක යාගේ හැටි. ඒක මෞකුසේ පූර්ව ළමාවියේ ඉඳන් අකණ්ඩව පුරුද්දක්. කාලයක් තිස්ස හුරු වෙච්ච බැහැ වෙච්ච දේවල් ලේසි නෑ නතර කරගන්න ආදරයටවත්. තමන්ගේ ජීවිතේ තමන්ගේ තමන්ගේ අනාගතේ කඳුළු බොන්න තමන්ගේ දෙමව්පිය වැඩිහිටියෝ නැද අයෝ සංස්කෘතිය නීතිය වෙනුවෙන් පෑනක් අතට ගන්න එපා. සිරසිනිත. Life Coach උදයා දේවාමුල්ල සමගින්.